සභාපතිවරු ගොඩක් අය අපි දන්නවා ප්‍රදේශයෙන් ප්‍රදේශයේ ගත්තොත් මර කණ්ඩායම් මන නියෝජිතයෝ රජයේ කොන්ත්‍රාත්වල නියෝජිතයෝ වැලිගොඩ දාන්නේ ඔවුන්ගේ හෙංචයිය නැත්තම් ඔහු ගස් කපන්නේ ඔවුන් ගල්වලවල් පවත්වන්නේ නොවුන් සියලුම නීති විරෝධී ක්‍රියාමාර්ග වලට ගම්මල නීති විරෝධී වැඩකටතුල ගම්මල නායකත්ව දෙන්නේ සහය සපයන්නේ මේ සභාපතිවරු මේ සභාපතිවරයා ගත්තත් ඔහු ප්‍රධාන කොන්ත්‍රාත්කරුයි ඔහු ප්‍රධාන කොන්ත්‍රාත්කරුයි ඒ කොන්ත්‍රාත්කරුව තමයි ප්‍රාදේශ සභාවේ සභාපති වෙලා තියෙන්නේ. ඉතින් යම් කොන්ත්‍රාත්කරුවක් පිළිබඳ යම් පාරක් ඉදිරිකිරීම පිළිබඳ ප්‍රශ්නයක් අදපුවාම ඒ කොන්ත්‍රාත්කරුව සභාපති ඇවිල්ලා මර කණ්ඩායමක පහර දෙනවා. ඒ නිසා මේ අපේ රටේ දේශපාලන සංස්කෘතිය ඇති වී තිබෙන විශාලතම ඛේදවාචකය තමයි මේ සිදුවීම් වලින් පෙන්නු කරන්නේ. මෙරය අපරාධකරුවන් වංචනිකයන් අපේ රටේ ජනතා නියෝජිත ආයතනවල ප්‍රාදේශ සභාවේ පළාත් සභාවේ පාර්ලිමේන්තුවේ ඉහළම පුටුවේ නියෝජනය කරන තත්ත්වයට අදපත් වී තිබෙනවා. අන්න ඒක තමයි මේ සිද්ධ වෙලා තියෙන්නේ. මේ පිළිබඳව ඊ අපේ බලගල සහෝදරයා මයංගන ආසන සංවිධායක හිටපු පළාත් සභා මන්ත්‍රී ඊරි දිමාලියද්ද පොලිස් ස්ථානට පැමිණිලා දැම්මා. ඒ වගේ ගම්මාසින් විසුණුත් පැමිණිලා ඉදිරිපත් කළා තිබෙනවා. නිසා මේගොල්ලෝ අත්අඩංගුවට ගත යුතුයි. දැන් අපිට වාර්තා වෙන විදිහට 10 දිනක් පමණ පිරිසක් අත්අඩංගුවට අරන් තිබෙනවා. හැබැයි සභාපතිවරු අත්අඩංගුවට අරන්නේ රහේ නායකයත්තරඟුට අරන්නේ මරයන්ගේ නායකයත්තරඟුට අරන්නේ ඔවුන්ට උපදෙස් දෙන ලද ඔවුන් මෙහෙවන ලද ප්‍රධානතම අපරාධකරුවා තමයි මේ සභාපතිවරේ. හැබැයි සභාපතිවරු අත්තරඟුට ගන්නේ නැතුව අනිත් අය අත්තරඟුට අරන් කියන මේකත් අපි දැකලා තියෙනවා පොඩ මේකත් එක නාටකයක්. මෙවැනි සමාජ ප්‍රශ්නයක් මතු වුණා මෙවැනි සමාජ විරෝධයක් මතු වුණා අත්තරඟුට ගන්නු නේද උසාවියට ඉදිරිපත් කරනවා එපදිනම අපුඩි ගහලා ගෙදර යනවා ප්‍රතිඥාපත්ත කරලා ගෙදර යනවා මේව සංස්කෘතික අපේ රටේ නිර්මාණය වෙන්නේ ඒ නිසා අපි බල කරලා කියන්නේ මේ අහිංසක අහිංසක ග්‍රාමීය ජනතාවට අපි බලගල සහෝදරයට තර්ජනය කරමින් පහර දීම් පිළිබඳව මේ මරයන් අත්අඩංගුවටගෙන නිසි නීතිය ක්‍රියාත්මක කළ යුතුයි ඒ සඳහා අද දිනෙත් අපි රිදිමාලියද්ද ප්‍රාදේශ සභාව ඉස්සරහා විශාල උද්ඝෝෂණයක් ලෑස්ති කළා මේ මර කණ්ඩායම් ව්‍යාප්තිය ක්‍රමානුකූල ජනතාවගේ උද්ඝෝෂණ වලට මර කණ්ඩායම් යොදලා තර්ජනය කරමින් පහර දෙමින් යන අතර මේ ප්‍රයත්නේ අපි ආරම්භයේදීම පරාද කළේ නේද මාධ්‍ය වේදිකාවක ඔබට කැමරාවක් උස්සගෙන පාරේ යන්න බෑ මර කණ්ඩායම් තර්ජනය කරන්න පටන් ගනී මාධ්‍ය වේදිකාවක ඔබට ගිහිල්ලා සමාජ අපරාධයක් වාර්තා කරන්න බැරි වීවි එතන මර කණ්ඩායම් පයින් සංස්කෘතියක් නිර්මාණය වෙයි ඒ වගේම ජනතාවට තමගේ සාධාරණ අදහසක් ඉදිරිපත් කරන්න බැරි වීවි මෙවැනි මර කණ්ඩායම් කඩාපනිනවා. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ අපි කයහන. ආවේ මොකටද? විනයක් සහිත රටක් හදන්න. ආවේ මොකටද? නීතියක් සහිත රටක් හදන්න. අපි දන්නා බොහෝ අය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට පත් කරගන්නකොට ඔහු නේද විනයක් තියෙන රටක් හද? ඔහු නීතියක් තියෙන රටක් හද කියලා බලපොරොත්තු වෙනවා. දැන් ගෝඨාභය රාජපක්ෂගේ විනයද? තමන්ගේ ආණ්ඩුවේ ප්‍රාදේශ සභාවේ සභාපතිවරේ මර කණ්ඩායම් එක්ක ගම්වලට පැනලා පියවද්දමි පහර දෙන එකද ගෝඨාභය රාජපක්ෂගේ විනය. ඒ නිසා මේක පොලිසිය හරහා නීතිමය ක්‍රියාමාර්ග පමණක් නෙවෙයි. මෙම ප්‍රාදේශ සභාව ඔවුන්ගේ බලයේ තිබෙන ප්‍රාදේශ සභාව එහි නායකත්වය දරන්නේ මේ සභාපතිවරයා ඔහුගේ ඉහළ නායකත්වයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ. ඒ නිසා මොවුන් පිළිබඳ කරන දේශපාලන තීන්දුව මොකද කියලා ගෝඨාභය කියන්නේ. ගෝඨාභය රාජපක්ෂ රට කියනවා තමන්ගේ ප්‍රාදේශ සභාවල සභාපතිවරු මර කණ්ඩායම් එක්ක ගම්වලට වැදිලා ගම්වැසියන්ට පහර දීම ඔහු අනුමත කරනවද නැද්ද? Breaking.lk